සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද අපේ channel එකේ මගේ පළවෙනි වීඩියෝ එකේදී මම කරන්න හිතුවා PUBG ගැන වීඩියෝ එකක්. ඉතින් මේ වෙනකොට ලෝකේ පුරාම ප්‍රසිද්ධ වෙලා තියෙන ඒ වගේම තමයි ලංකාවෙත් ගොඩක් දෙනෙක් play කරන game එකක් බවට මේක පත් වෙලා තියෙනවා. ඉතින් mobile version එකෙන් වගේම මේක PC version එකෙන් play කරන කට්ටියත් ගොඩක් ඉන්නවා. ඉතින් හැබැයි මම මේ අද ගෙනාවු වීඩියෝ එක නම් මම ගෙනාවේ mobile version එකෙන් play කරන කට්ටියට තමයි මේක ගොඩක් recommend කරන්නේ. මොකද මම මේ වීඩියෝ එක ගේන්න හිතුවේ දැනට PUBG එකේ මේ යන සීසන් 8 වෙනි එක. ඉතින් මේ වෙනකන් සීසන් 7ක් ඇවිල්ලා තිනවා. ඒ සීසන් 7ේම ඒස් ගියපු කට්ටියත් ඇති, නොගියපු කට්ටියත් ඇති. හැබැයි මේ වෙනකොට සීසන් 8 එකේ ඒස් යන්න බලාගෙන ඉන්න කට්ටියට තමයි මම මේ වීඩියෝ එක අරන් ආවේ. සමහර කට්ටිය ඩයමන්ඩ් වල ඇති, සමහර කට්ටිය ක්‍රවුන් වල ඇති. ඉතින් ඒ කට්ටියට කොහොමද ඉක්මනටම රෑන්ක් අප් කරගෙන ඉක්මනටම පොයින්ට්ස් වැඩි කරගෙන කොහොමද ඒස් යන්නේ කියලා කියන තමයි මේ වීඩියෝ කරන් ආවේ. ඉතින් ඕගොල්ලෝ දන්නවා PUBG එකේ ඇත්තම ගත්තාම බ්‍රෝන්ස් වල ඉඳලා ඒස් එහෙමත් නැත්නම් කොංක යනකම් බ්‍රෝන්ස් වල කොංක යනකම් රෑන්ක්ස් තියෙනවා. ඉතින් කොංක කියන හොඳම රෑන්ක් එක කොංක කියන රෑන්ක් එකට හැමෝටම යන්න බෑ. මොකද කොංක කියන රෑන්ක් එක හම්බ වෙන්නේ සර්වර් එකක ඉන්න හොඳම 500 දෙනාට විතරයි. ඉතින් හොඳම 500ට යන්න අපි හැමෝටම බෑ. ඒත් අපිට පුළුවන්, අනිවාර්යෙන් හැමෝටම පුළුවන් ඒස් යන්න. මොකද ඒස් කියන්නේ පොයින්ට්ස් 4200ක් ගත්තම හම්බ වෙන රෑන්ක් එකක් නිසා. ඉතින් මේ වෙනකන් සීසන් 3 එකේ නම් සීසන් 7 මම පටන් ගත්ත සීසන් 3 එකෙන්, සීසන් 1 එකේ ඉඳලා නෙමෙයි සීසන් 3 එකේ ඉඳලා සීසන් 7 වෙනකන් මටත් ඒස් යන්න පුළුවන්කමක් ලැබුණා. හැබැයි මම වෘත්තීය මට්ටමේ පරිණත PUBG ප්ලේයර් කෙනෙක් නෙමෙයි. ඉතින් මම එහෙම ප්ලේයර් කෙනෙක් නොවි මට ඒස් යන්න පුළුවන් වුණා නම් ඕගොල්ලන්ටත් ඒස් යන්න මහා ලොකු දෙයක් කරන්න ඕන නැහැ. ඉතින් ඒස් කියලා කියන්නේ ටිකක් ලොකු රෑන්ක් එකක්. රෑන්ක් එක ලොකු වුණාට ඒස් යන්න නම් එච්චර අමාරුවක් නැහැ. අපි රෑන්කින් වලට ප්ලේ කරනවා නම්, හරි විදිහට ප්ලේ කරනවා නම්. ඉතින් ගිය පාර සීසන් එකෙත් මම මැච් 275ක් වගේ තමයි ප්ලේ කරලා තියෙන්නේ. මම මැච් 190කදී වගේ මට ඒස් යන්න පුළුවන් වුණා. හැබැයි මේ පාර පොඩ්ඩක් ඒස් ගියපු කට්ටිය ටිකක් වෙන සීසන් වලට වඩා අඩුයි. මොකද ඒස් මේ පාර යන්න ට්‍රයි කරන කට්ටිය දන්නවා ඇති ගොඩක් මේ පාර හැකර්ස් වැඩිලා තිනවා. ඉතින් හැකර්ස් වැඩි වෙන හේතුව තමයි මේ PUBG ප්ලේ කරන ප්ලේස්ලත් වැඩි වීමත් සමග තමයි මේ හැකර්ස්ලත් වැඩිලා තින්නේ. හැබැයි මොබයිල් වර්ෂන් එකට නම් හැකර්ස්ලා ටිකක් අඩුයි එමියුලේටර් වර්ෂන් එකේ ඉන්න කට්ටියට වඩා. ඉතින් කොහොම වුණත් ප්‍රශ්නයක් නැහැ. මේක මම මොබයිල් ප්ලේ කරන කට්ටිය රෙකමෙන්ඩ් කරන්නේ මේක එහෙමත් නැත්නම් එමියුලේටර් PC වර්ෂන් එකෙන් ප්ලේ කරන කට්ටිය මේ වීඩියෝ එක බැලුවට ගමන්නේ. හැබැයි රෑන්ක් නැතුව ඕගොල්ලෝ ටයිටල් එකකට ප්ලේ කරනවා නම් ක්ලෝස් එන්කවුන්ටර්ස් ගැවෙන්ජර් වගේ ප්ලේ කරන කට්ටියට මේ වීඩියෝ එක එච්චරම අදාළ වෙන්නේ නැහැ. මොකද මම මේ වීඩියෝ එක පෙන්වන්න කලින් එක කිව්වේ නැත්නම් සමහරට ඕගොල්ලෝ මට මේ වීඩියෝ කරනවා බයින්න පුළුවන්. මොකද මේ මම මේක ගේන්නේ රෑන්ක් ගන්න කට්ටියර නිසා. එහෙනම් අපි බලමු අපි මේ රෑන්ක් ඉක්මනටම අප් කරගන්න කොහොමද කියලා. රෑන්ක් ඉක්මනටම අප් කරගන්න අපිට ඉක්මනට පොයින්ට්ස් ගන්න ඕන වෙනවා. ඉතින් ඉක්මනටම පොයින්ට්ස් ගන්න නම් අපි මෙන්න මේ කියන දේවල් සම්පූර්ණ ගන්නවා. සමහර කට්ටිය හිතනවා පොයින්ට්ස් හම්බ වෙන නම් අනිවාර්යෙන් කිල්ස් දාන්න ඕන කියලා. කිල්ස් වලට විතරයි පොයින්ට්ස් හම්බ. ඇත්තටම කිල්ස් වලට විතරක් නෙමෙයි පොයින්ට්ස් හම්බ වෙන්නේ. පොයින්ට්ස් හම්බ වෙන්නේ මෙන්න මේ කාරණා ඔක්කොම එකතු වුණාම තමයි මෙන්න මේ කැටගරිස් ටික යටතේ තමයි පොයින්ට්ස් හම්බ වෙන්නේ. ඉතින් මම ඕගලන්ට ඕනනම් පෙන්නන්නම්. මම එක කිල් එකක්වත් දාපු නැති මැච් වල සමහර වෙලාවට පොයින්ට් වැඩිමින් අරන් තිනවා මේ ඒස් රෑන්ක් එකේ. ඇත්තම කිව්වොත් මම මේ ඒස් ආපු අලුත තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මේ ඒස් රෑන්ක් එකේ පොයින්ට් 10 වඩා ගන්නවා කියන්නේ ඕගොල්ලෝ දන්නවා සෑහෙන ලොකු පොයින්ට් ප්‍රමාණයක්. ඉතින් මේ මැච් එකේ මම මේ ප්ලේ කරපු මැච් එකේ කිල්ස් එකක්වත් දාන්න නැතු මම පොයින්ට් 11ක් අරන් තිනවා. ඉතින් එතන කිල් එකක් නැති වුණාට ඔයගොල්ලන්ට පේනවා ඇති මගේ සර්වයිව් ටයිම් එක 31ක් තියෙනවා. හෙල්ත් රිස්ටෝර් කරගෙන තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලට අනිවාර්යෙන් පොයින්ට්ස් හම්බ වෙනවා. ඒක නිසා ඕගොල්ලෝ කිල් නැති වුණා කියලා
ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. මොකද පුළුවන් තරම් ඒස් යනවනම් ගොඩක් මොගල කරන්න ඕනේ සර්වයිව් වෙන එක. ඉතින් මේ සර්වයිව් ඩැමේජ් කිල් සප්ලයි සපෝට් මේ හැම එකක්ම එකතු කරලා ඒ වගේම ඔයගොල්ලෝ හෙල්ත් රිස්ටෝර් කරන ප්‍රමාණය, රිවයිව් ඒ කියන්නේ යාළුවෙක් රිවයිව් කරන ප්‍රමාණය, ඉතින් මේවා ඔක්කොම එකතු කරලා තමයි ඔයගලන්ට මුළු පොයින්ට්ස් ගන්න හම්බ වෙන්නේ. ඉතින් හැමදිස්සෙම කිල්ස් වලට විතරක්ම පොයින්ට්ස් හම්බ වෙනවා කියලා හිතන්න එපා. අනිත් එක තමයි ඔයගොල්ලෝ ටීම් අප් වෙන එක. වැදගත්ම කාරණා මේක. ඕගොල්ලෝ ගොඩක් වෙලාවට ටීම් අප් වෙන්නේ ඕගොල්ලන්ට වඩා අඩු රෑන්ක් එකක ඉන්න කට්ටියත් එක්ක නම්, ඔයාලට වඩා ගොඩක් පල්ලෙහ රෑන්ක් එකක ඉන්න කට්ටියත් එක්ක නම් ඔයාලට හම්බ වෙන පොයින්ට්ස් ප්‍රමාණය සෑහෙන්න අඩුයි. ඉතින් හැමදිස්සෙම පුළුවන් තරම් ඔයාගේ ළඟ රෑන්ක් එකක් ඉන්න කට්ටියත් එක්ක ටීම් අප් වෙන්න, මොබයිල් ප්ලේස්ලා අනිවාර්ය මොබයිල් වර්ෂන් එකෙන් ප්ලේ කරන ප්ලේස්ලා හැමදිස්සෙම මොබයිල් වර්ෂන් එකෙන් ප්ලේ කරන ප්ලේස්ලාත් එක්ක ඔයාගේ යාළුවොත් එක්ක ටීම් අප් වෙලා ප්ලේ කරන්න, PC වර්ෂන් එකෙන් ප්ලේ කරන කට්ටියත් එක්ක ප්ලේ කරන ටිකක් අඩු කරන්න රෑන්ක් යන්න ඕන නම් විතරක්. ඒ කියන්නේ ඕගොල්ලන්ට රෑන්ක් ඒස් වගේ රෑන්ක් එකකට යන්න ඕන නම් පොඩ්ඩක් ඒක අඩු කරන්න. ෆන් එකට ප්ලේ කරනවා නම් ප්‍රශ්නයක් නැහැ, ඕගොල්ලෝ රෑන්ක් වල ප්ලේ කරනවා නම් ප්‍රශ්නයක් නැහැ, ඕගොල්ලන්ට කැමති කෙනෙක් එක්ක ප්ලේ කරනවා නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම මේ කියන්නේ රෑන්ක් අප් කරගන්න පොයින්ට්ස් වැඩි කරගන්න ක්‍රමයන් නිසා. මම කියපු කාරණා ටික ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. අනිත් එක තමයි ඕගොල්ලෝ සර්ව එකක් තෝරගනිද්දී හැමදිස්සෙම පුළුවන් තරම් පින් එක අඩු සර්ව එකක් තෝරගන්න. මොකද මේ ඕගොල්ලෝ පින් එක වැඩි සර්වස් තෝරගන්න ඉතින් ඕගොල්ලෝ ගොඩක් කට්ටිය මේක දන්නවා. ඉතින් පින් එක වැඩි වෙන ගේම් එකට ලැග් වෙන ප්‍රමාණය වැඩි. ඒක නිසා හැමදිස්සෙම පින් එක අඩු සර්ව එකක් තෝරගන්න. ඉතින් ලංකාවේ කට්ටියට ගොඩක් ගැළපෙන්නේ ඒෂියා, යුරෝප්, මිඩල් ඊස්ට් මේ වගේ සර්වස් තමයි. ඒෂියා තමයි ගොඩක්ම ලංකාවේ කට්ටියට පින් එක අඩු. ඉතින් මම අද යුරෝප් ෆ්‍රෑන්ක් එක යුරෝප් සර්ව එකෙන් ප්ලේ කරන්නේ. මම දිගටම යුරෝප් සර්වගෙන් ප්ලේ කරන නිසා අනික මම මේ ප්ලේ කරන මැච් එක මම ඒස් ඇවිල්ලා ප්ලේ කරන්නේ. ඉතින් ඒක නිසා ඕගොල්ලෝ එච්චර මේක මට සාමාන්‍යයෙන් පොයින්ට්ස් 10ක් 12ක් වගේ තමයි මම ටාගට් කරන්නේ. ඇත්තටම මට මේකෙන් පොයින්ට්ස් 10ක් 12ක් ගන්න පුළුවන් වුණොත් ඕගොල්ලන්ට අනිවාර්යෙන් ඕගොල්ලෝ ඩයමන්ඩ් වල ඉන්නවනම් ඕගොල්ලන්ට පොයින්ට් 20කට වඩා ගන්න පුළුවන්. ඉතින් අපි මැච් එක ප්ලේ කරන ගමන් ඉතුරු විස්තර ටික කතා කරමු. එහෙනම් මැච් එක පටන් ගමු. ලාඩ ඔගොල්ලෝ මැච් එකක් දාපු ගමන් බලන්න පොඩ්ඩක් වටපිට බලන්න. අර හැකර්ස්ලා ඉන්නකොට ඔයගොල්ලන් හොයාගන්න පුළුවන් අර ජම්පින් හැක් එක එහෙම දාගත්ත කට්ටිය පොඩක් අර ගොඩක් උඩපයින් වේගියම වැඩි කට්ටිය ඔයගොල්ලන් හොයාගන්න පුළුවන්. ඒ වගේ කට්ටිය ඉන්නවනම් අනිවාර්යයෙන් මේ මැච් එකෙන් අයින් වෙන්න. මොකද ඒ වගේ හැකර්ස් අතින් ප්ලේ කරලා වැඩක් නැහැ. ඔයගොල්ලෝ දන්නවා. ඉතින් හැකර්ස්ලාත් එක්ක ප්ලේ කරද්දී ඉතින් චිකන් ඩිනර් එකක් නම් ඉතින් ගහන්නම බෑ. මම මේ මැච් එක චිකන් ඩිනර් එකක්ම ගහන්න බලාපොරොත්තු වෙන්නේ. මේ දැන් මේ පුළුවන් තරම් මම ට්‍රයි කරන්නේ ටොප් 10 වලට යන්න. අනිවාර්යෙන් ඕගොල්ලෝ ටොප් 10 එහෙම නැත්නම් ටොප් 5 වලටවත් යන්න ට්‍රයි කරන්න. ඉතින් එහෙම වුණොත් තමයි ඕගොල්ලන්ට පොයින්ට්ස් වැඩි ප්‍රමාණයක් හොයාගන්න පුළුවන් වෙන්නේ. මම දැන් මේ දාපු මැච් එකේ නම් දෙන්නේ මයින් වෙලා ඉන්නවා. අනික ගණන් ගන්න එපා. මම මේක මේ ලයිව් කරන වීඩියෝ එකක්. මම මේ ප්ලේ කරන ගමන් තමයි ඕගොල්ලන්ට මේ ටියුටෝරියල් එක කියලා දෙන්නේ. ඉතින් ඒක නිසා ගොඩක් අඩුපාඩු ඇති. ඒක ගැන එච්චර ලොකුවටම හිතන්න එපා. අනිත් එක තමයි වැදගත්ම දේ ඕගොල්ලෝ අර මම කිව්වා වගේ පුළුවන් තරම් ඕගොල්ලන්ගේ රෑන්ක් එක ළඟින් හරි ඕගොල්ලන්ගේ රෑන්ක් එකට වඩා ඉහළින් ඉන්න කෙනෙක් එක්ක හරි ජොයින් වෙන්න. එහෙම නැත්නම් මම වගේ මෙහෙම ඔටෝ මැෂින් දාලා ප්ලේ කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ඔටෝ මැෂින් දැම්මොත් ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම සෙට් වෙන්නේ ඕගොල්ලන්ගේ ළඟ රෑන්ක් එකේ ඉන්න ප්ලේයර්ස්ලා නිසා ඕගොල්ලන්ට හම්බ වෙන පොයින්ට්ස් ප්‍රමාණය අනිත් මැච් වලට සාපේක්ෂව වැඩි. ඉතින් ඕගොල්ලොත් එක්ක ජොයින් වෙන ඔටෝ මැෂින් දාලා ජොයින් වෙන කට්ටිය පුළුවන් තරම් ඔගොල්ලොත් එක්ක එකන් යන බලන්න, ඉන්වයිට් කරලා බලන්න. ඒගොල්ලෝ ඔය නෝවා පොචින්කි, ජෝජ් පෝල්, එතකොට ඒ වගේ ප්‍රසිද්ධ තැන්වල බහිනවනම්, ඒ වගේ අර ප්ලේස්ල වැඩිපුර බහින තැන්වල බහිනවනම්, ඒ වගේ තැන්වලින් පොඩ්ඩක් ඈත් වෙන්න පුළුවන් තරම් දුරකට ගිහිල්ලා ලූට් කරන්න ට්‍රයි කරන්න. ඒකත් හරිම වැදගත්. මොකද මේ පොයින්ට්ස් හොයනවා නම් මොකද එකපාර පොචින්කි වලට වගේ බැහැලා ගෑවොත් ඉතින් පොයින්ට්ස් 30ක් 40ක් අනිවාර්යෙන් අඩු වෙනවා ඒස් රෑන්ක් එකේ ඉන්න කෙනෙක්ට. ඉතින් මම මේ
මම මේ ටියුටෝරියල් එක ගෙනාවේ ඒස් යන්න බලන් ඉන්න කට්ටියට. ඉතින් ඒක නිසා ඕගොල්ලෝ අර ඕගොල්ලෝ හොඳටම දන්නවා සාමාන්‍යයෙන් ක්‍රවුන් වල වගේ ඉන්නවනම් පොයින්ට්ස් 10 10 වගේ එකතු කරලා මැච් අතරේ පොයින්ට්ස් 40ක් හම්බිලා ඊළඟ මැච් එකේ එකපාර පොයින්ට්ස් 40ක් ගියපු ගමන් ඒ ගහපු මැච් හතරෙම පොයින්ට්ස් ආයි හොයන්න ඕනේ. ඉතින් ඒක නිසා තමයි ගොඩක් කට්ටියට මේ රෑන්ක් ගහන එක එපා වෙන්නේ. ඉතින් ඒක නිසා තමයි මම කියන්නේ පුළුවන් තරම් දුරකට ගිහිල්ලා ලූට් කරන් ට්‍රයි කරන්න සෝන් එකේ කියන්නේ එහෙමත් නැත්තම් සෝනේ මැද්දට යන්නේ නැතුවලු ලූට් කරන්න ට්‍රයි කරන්න. මම කියන්නේ මේ මම බහින තැනම ඔයගොල්ලන්ට බහින්නේ කියලා පුළුවන් තරම් වාහනයක් කරන් සෝන් එකේ කෙළවරකට යන එක තමයි පොලිස් ගන්න කෙනෙක්ට ඉතින් වැඩිම සුදුසු. ඉතින් පුළුවන් තරම් සෝන් එකේ අයිනකට වෙන්න තියෙන තැන් වලට යන්න. ඉතින් මේ වගේ තැන් වලට ගොඩක් ඉතින් වර හොඳම ප්ලේයර්ස්ලා එන්නේ නැහැ. ඉතින් අර රෑන්කින් වලට යන්න ඕන නිසා මම ඔයගොල්ලන්ට එහෙම තැන් වලට යන්න කියන්නේ. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට ටීම් එකත් එක්ක ගිහිල්ලා ටීම් අප් වෙලා ගහද්දී හොඳට කැම්ප් කරලා ගන්න පුළුවන් නම් ඉතින් හොඳට ඔයගොල්ලන්ට අනිත් ප්ලේස්ලත් එක්ක ප්ලේ කරන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ මේ ළඟ තැනක බහැලා ලූප් කරත්. මම ඉතින් මගේ වෙලාවටද කොහෙද බොටෙක් කමුනේ. මොකද සාමාන්‍යයෙන් ඒස් වලට යනවා කියන්නේ ඉතින් බොට් ප්ලේස් තරම් හොයන්න ඉතින් සෑහෙන්න අමාරුයි. ඇත්තටම කිව්වොත් මට නම් මේ දැන් මේ මැච් එකටම මේ කිල් එක හොඳරම ඇති මට පොයින්ට්ස් 10කට වඩා ගන්න. ඕගොල්ලෝ මුල්ලදී කිල්ස් දෙකක් වගේ දා ගන්නවා නම් ඊට පස්සේ කිල්ස් පස්සෙන් එලවන්න යන්න එපා. පුළුවන් තරම් කරන්න ඕනේ ඕගොල්ලෝ ඊට පස්සේ සර්වයිව් වෙන්න ට්‍රයි කරන එක. අපි බලමු මේ කොහොමද මේ මේකෙත් පොයින්ට්ස් හම්බ වෙන්නේ කියලා. ඉතින් මම වැඩි කිල් දාන්න නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මගේ ටාගට් එක කොහොම හරි ටොප් ටොප් ටීම් පහට යන්න. ඉතින් පුළුවන් තරම් මම ට්‍රයි කරන්නේ ටොප් 5 ඇතුළේ ඉන්න. අනිත් එක තමයි ඕගොල්ලෝ සමහරට ගොඩක් කට්ටිය මේක දන්නවා. මම මේ දන්නේ නැති කට්ටියටත් මේක කියනවා. ගොඩක් වෙලාවට ඕගොල්ලෝ සප්ලයිස් දාන්නේ නැහැ. මොකද සප්ලයිස් දානවා නම් ඕගොල්ලන්ට ඒකෙම පොයින්ට්ස් හම්බ වෙනවා කියලා ඕගොල්ලෝ සමහර කට්ටිය දන්නේ නැතුව ඇති. මොකද මේ අර සපෝට් කියන කැටගරි එක යටතේ ඒකටත් අනිවාර්යයෙන්ම පොයින්ට්ස් හම්බ වෙනවා. පුළුවන් තරම් ඕගොල්ලන්ට වැඩ කරන්න දෙයක් තිබුණොත් අනිවාර්යෙන් හැම එකකම සප්ලයිස් දාන්න. මොකද ඒ වලටත් අනිවාර්යෙන් මේකේ පොයින්ට්ස් හම්බ වෙන නිසා. වෙපන් තෝරගන්න මම කියන්නේ හැ ඕගොල්ලන්ට මේ වෙපන් එක තෝරගන්න කියලා. ඕගොල්ලන්ට හුරු වෙපන් නැහැ. ඕගොල්ලෝ වැඩිපුර ප්ලේ කරන වෙපන් නැහැ. ඒක කැමති වෙපන් එකක් ඕගොල්ලන්ට ගන්න පුළුවන්. ඒක පොයින්ට්ස් වලට එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඕගොල්ලෝ වෙපන් එක තෝරගන්නකොට කැමති වෙපන් එකක් තෝරගන්න පුළුවන්. රීකෝයිල් අඩු වෙපන් එකක් ගන්න හොඳයි. මේ මොකද වෙපන් එක ගැන මචන් මම ඕගොල්ලන්ට මුකුත් කියන්නේ නැහැ. ඒක පොයින්ට්ස් වලට එච්චර බලපාන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රෙඩ් සෝන් එකක් තියෙනවා නම් පුළුවන් තරම් අනිවාර්යෙන් ඇතුළට බලන්න. මොකද අර ඉස්සර වගේ නෙමෙයි දැන් අර රෙඩ් සෝන් කියන එක පොඩ්ඩක් ඉස්සරට දරනවා දිනු අප්ඩේට් අලුත් අප්ඩේට් එකත් එක්ක පුළුවන් තරම් රෙඩ් සෝන් එක තියෙන ලාග කව එකක් අරගෙනම ඉන්න. මම දැනටත් ඉන්නේ මේ සෝන් එක ඇතුළේ නිසා මම අනිවාර්යෙන් සෝන් එකේ අයින් කරන්න. මොකද ගේම් එක ප්ලේ කරද්දී ඕගොල්ලෝ පොයින්ට්ස් වැඩිපුර ගන්න ඕන නම් අනිවාර්යෙන් කරන්න ඕනේ සෝන් එකේ අයිනේ ඉඳන් සෝන් එකක් එක්ක යන එක සර්කල් එකත් එක්ක යන එක තමයි කරන්න ඕනේ. එක පාටම සර්කල් එකේ මැද්දට ගියොත් ඕගොල්ලන්ට අවාසියක් වෙනවා. මොකද සෝන් එකේ මැද්දට ගියා කියන්නේ අනිවාර්යෙන් ඕගොල්ලෝ ප්ලේස්ලා එන හැම පැත්තක් ගැනම බලන්න වෙනවා. ප්ලේස්ලා එන්නේ සෝන් එකේ කොයි පැත්තෙන්ද හතර වටේම බලන්න. ඕගොල්ලෝ සෝන් එකේ අයින් එකට ගියොත් ඕගොල්ලන්ට එහෙම කරන්න ඕනේ නැහැ. මොකද සෝන් එකෙන් එළිය ඉඳන් ඉන්න ප්ලේස්ලා ප්‍රමාණය අඩුයි සෝන් එකේ ඇතුළේ ඉඳන් ඉන්න ප්ලේස්ලාට වඩා. ඉතින් මේ පුළුවන් තරම් සෝන් එකේ එජ් එකම යන්න බලන්න. ඉතින් ඒක ඕගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි පොයින්ට්ස් වැඩි කර ගන්න ගියාම.
මම ඊළඟට කියන්නන්න ඔලන්ට අනිත් වැදගත්ම වෙන කාරණය මේක අනිවාරම ගොඩක් වැදගත් පොයින්ස් ගන්නකොට පොයින්ස් කියලා කියන මන්ගේ කිස්ම විතරක් නෙමේ අර හෙල්ත් රීස්ටෝ කරනයක ඇතත් අනිවාරයෙන් ඔගලන්න පොයින් සම්බුවනවා ඒක නිසා හැමදිස්ම පුළුවන්තරම් මිඩිපැක් බැන්ඩේජස් ඒවාගේම පේන් කියල එනජනික් මේ හැම එකක් පුළුවන්තරම් වැඩිපුර ගන්න බුලට්ස් වලට විතරක් අවධානය බුලට් ගන්ස් වලට විතරම් මේ අවධාන යොමු කරන අනිවාරයෙන් මේවා ගැන අවධානය යොමු කරන්න වෙනවා පොයින්ස් ගන්න ඕන්නම් ඉක්මනටම රෑන්ක් අප් කරගන්න ඕන්න ඉතින් සමහර කට්ටිය අර සෝන් එක ගොඩාක් දුර තියෙනවා දැක්ක ගමන් එක පාට වාහනයක් කරන් නිකන් කඩාගෙන මිදගෙන ගිහිල්ලා අන්තිමටම සාමාන්‍යයෙන් දන්නේත් නෑ මේ සමහරලාට ප්ලේස් ලකින් නිකන් බැරුම් කරන්න ඉතින් එහෙම ගොඩවට කලබල වෙන්න ඕනේ නෑ මේ පළවෙනි දෙවෙනි සෝන් එක පළවෙනි දෙවෙනි සෝන් එක කියලා කියන්නේ ලයිෆ් එක ඉච්චර බහින සෝන් නෙමෙයි ඉතින් ඒක නිසා මේ බොරුවට අනවශ්‍ය කලබලයක් ඇති කරගන්න ඕනේ නෑ පළවෙනි දෙවෙනි සෝන් වලදී පුළුවන් තරම් පළවෙනි දෙවෙනි සෝන් එකේ බ්ලූ සෝන් එකේ ඉඳලා හීල් වෙන තරමට ඕගොල්ලන්ට පොයින්ට්ස් ප්‍රමාණය වැඩි කර ගන්න පුළුවන් කියලා මම හිතන්නේ සමහර කට්ටිය මේක දන්නවා සමහර කට්ටිය දන්නේ නැතුව ඇති අනිවාර්යෙන් පොයින්ට්ස් වැඩි වෙනවා අර හීල් 3 ස්ටෝ කරන එක යටතේ බ්ලූ සෝන් එකේ ඉඳලා ඕගොල්ලෝ පොයින්ට්ස් මේ ඕගොල්ලෝ හීල් කරගත්තොත් ඉතින් මේ ඒක නිසා හැමතිස්සෙම මේ පුළුවන් තරම් පළවෙනි සෝන් එකේ දෙකේදී මේ අර බොරුවට කලබල වෙන්නේ නැතුව හිමීට හීල් වෙලා යන ට්‍රයි කරන්න මේ මොකද ඒක ඕගොල්ලන්ට වාසියක් වෙනවා පොයින්ට්ස් ගන්නකොට ඕගොල්ලෝ සෝන් එකට ගොඩක් දුරින් නම් ඕගොල්ලෝ ඉන්නේ සාමාන්‍යයෙන් සෝන් එකට යන්න මීටර 2000කට වඩා වැඩිින් තියෙනවනම් අන්න ඒ වගේ වෙලාවට ගොඩක් වෙලාවට ගෑස් කෑන් එකක් අරගෙන තියාගන්න ඕන වාහනේ තියෙන තැනක් ඕගොල්ලෝ පෑන් කරන් ඉන්නවා නම් හොඳයි මේ මොකද ඒ වගේ වෙලාවට වාහනේ තියෙන එක තමයි වඩා සුදුසු ඉතින් අර මේ ලොකු කොට කලබල වෙන්න යන්න ඒවා මේ සෝන් එක එනවා ඉක්මනට යන්න ඕන කිසිම කලබල වෙන්න ඕනේ නැහැ පුළුවන්තරම් අර ඒ වගේ වලට ගෑස් කෑන් එකක් ළඟ තියාගන්න එක තමයි මේ ගොඩම වටින්න ඕනන්ට මොකද ගෑස් කෑන් එකක් තියෙනවා නම් මේ දැන් මැප් එකේ ගොඩක් කට්ටිය දන්නවා ඉතින් මැප් එකේ වාහන තියෙන තැන් ඉතින් ඒ වගේ තැන් වල වාහන අනිවාර්යෙන් තියෙනවා සාමාන්‍යයෙන් කාර් එකක් එහෙම ස්පෙસિෆයි කරලා නැතුනත් මේ කාර් එකක් බගියක් ඒ ඕනම දෙයක් තියෙන පුළුවන් දැන් මෙතනමයි සාකි වල මේ මම මාක් එක දාන තැන අනිවාර්යෙන් ගොඩක් වෙලාවට මේ මොකක්ම හරි වාහනයක් තියෙනවා ඉතින් ඒ වගේ වාහන තියෙන අනිවාර්ය තැන් තියෙන ඉතින් ඒ වගේ තැන් වල ගොඩක් වෙලාවට ඒ වාහනේ තියෙනවා තමයි ඉතින් මේ ඒක නිසා ගොඩාක් අර අනවශ්‍ය කලබල ඇති කරගන්න එපා සෝන් එක එනවායි කියලා. ඉතින් එහෙම වුණත් අර ඕගොල්ලන්ට එන්නේ මේ පොයින්ට්ස් ගන්නවා වෙනුවට ඉතින් අර තියෙන ටිකක් මයිනස් කරගන්න. ඉතින් ඕගොල්ලෝ මම අර ඕගලන්ට කලින් කිව්ව කාරණාව වැදගත්ම කාරණාව මේ හෙල්ත් රීස්ටෝ කරගන්න එක. ඒක අනිවාර්යෙන් ඕගොල්ලෝ ලයිෆ් එක 75ක් වගේ අඩු වෙනකන් ඉඳලා රීස්ටෝ කරන්න පටන් ගන්න. ඒක බෑන්ඩේජස් වලින් මෙඩි වලින් ඕන දෙකින් හීල් කරගන්න ඒක කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි කොහොම හරි හෙල් 75කට රීස්ටෝ කරගන්න පුළුවන් තරම් බෑන්ඩේජස් එකතු කරගන්න පුළුවන් තරම් මෙඩි පැක් එකතු කරගන්න මේක තමයි හෙල්ත් රීස්ටෝ කරන්න හොඳම ටයිම් එක. මේ වගේ සෝන් එකක් කියන එක තමයි හොඳම ටයිම් එක. මොකද අර අන්තිම සෝන් වලදී ඉතින් හෙල්ත් රීස්ටෝ කරන්න අමාරුයි. මොකද අන්තිම ටීම් දෙක තුනේදී හෙල්ත් රීස්ටෝ කරගන්න ටිකක් අමාරුයි. මොකද අපි වටපිටාව බලන ගමන් තමයි රීස්ටෝ කරගන්නේ. මොකද ඉතින් ඒක නිසා පුළුවන් තරම් පළවෙනි දෙවෙනි සෝන් එකේදී එළියේ ඉඳගෙන හෙල්ත් රීස්ටෝ කරගන්න බලන්න. ඒක ඕගොල්ලන්ට වාසියක් වෙයි.
හැමදිස්සෙම ඔයා යාළුවොත් එක්ක ටීම් අප් වෙලා ප්ලේ කරනවා නම් අනිවාර්යෙන් ඒගොල්ලොත් එක්ක එකටම යන්න බලන්න, ඒගොල්ලන්වත් එක්කන් යන්න බලන්න. මොකද අර මේගොල්ලන් ඔයා වාහනයක දාන් ගියත් අනිවාර්යෙන් සපෝට් කියන කැටගරි එක යටතේ ඔයගොල්ලන්ට පොයින්ට් සම්බන්ධ වෙනවා කියන එක අමතක කරන්න එපා. ඉතින් අර හැමදිස්සෙම අර මේ සපෝට්, එතකොට කිල්ස්, ඩැමේජ් මේ කියන කැටගරිස් අර පහ, අර වැඩිපුරම පොයින්ට් සම්බන්ධ වෙන කැටගරිස් පහ යටතේ අනිවාර්යෙන් ඒවා කවර් වෙන විදිහට ප්ලේ කරන්න ට්‍රයි කරන්න. මොකද ඒ හැම එකටම පොයින්ට් සම්බන්ධ වෙන නිසා. ඇත්තට මටරන් අර දැන් අර ඉස්සල ගත්ත කිල් එක හොඳටම ඇති මට පොයින්ට්ස් 10කට වඩා ගන්න මේ ඒස් රැන්කින් ඒස් වල ඉන්න නිසා. මොකද මම කිව්වත් වගේ ඒස් වලට ඇවිල්ලා පොයින්ට් 10ක් ගන්නවා කියන්නේ සාමාන්‍යයෙන් ඩයමන්ඩ් වල ඉඳි පොයින්ට් 20ක් ගන්නවා වගේ වැඩක්. ඉතින් ඒක නිසා මම දැන් කිල්ස් පස්සේ යන්නේ නැහැ මේ මැච් එකේ. මට කොහොම හරි ඕන දැන් ටොප් 3 ටොප් 5 වලට ටොප් 3 වලට වගේ යන්න. ඉතින් ඒක නිසා මේ මම ට්‍රයි කරන්න ගොඩක් වෙලාවට සර්වයිව් වෙලා ඉන්න. මේ සමහර කට්ටියට හිතෙන්න පුළුවන් මේ විදිහට ගහන එක කම්මැලි, මේ විදිහට මග ඇර ඇර යන්න, එතකොට පැනල යන්න ගියාම එපා වෙන. ඇත්ත ඉතින් එහෙම එපා වෙන. හැබැයි ඕගලන්ට මැච් දෙක තුනක පොයින්ට්ස් ප්ලස් වෙවි එනවා නම්, මැච් දෙක තුනක පොයින්ට්ස් 10 15 වැඩි වෙවි එනවා නම් මයිනස් වෙන්නේ නැතුව අනිවාර්යෙන් ඉතින් ඒක ඕගලන්ට නිකම්ම ආසාව ඇති වෙනවා. එතකොට මේ විදිහට ගහලා ඉක්මනට ඒස් ගියොත් අපිට ඊට පස්සේ ඒස් ගියාට පස්සේ මේ අපිට ඕන සර්ව එකක් දාලා අපි කැමති විදිහට ප්ලේ කරගන්න පුළුවන්. අපිට ඊට පස්සේ ගියස් කියන ට්‍රේනින් හදාගන්න. ඇත්තටම මේ මම අර කලින් කිව්වා වගේ මේ ක්‍රමේ ඉතින් වැදගත් වෙන්නේ ඉතින් රෑන්ක් යන කට්ටිය විතරයි. ඉතින් අනිත් කට්ටිය නෙමෙයි. ඒකත් හොඳට මතක තියාගන්න. නැත්නම් අනිත් කට්ටිය මට බණි මේ මම මේ වීඩියෝ එක කරන විදිහට මේ කම්මැලි ප්ලේ කරන්න කම්මැලි කියලා. ඉතින් ඒක නිසා මේ පුළුවන් තරම් ඕගොල්ලෝ අර මේ රෑන්ක් ප්ලේ කරනවා නම් විතරක් මේ විදිහට ප්ලේ කරන්න. අනිත් කට්ටිය මේ හෙඩ්සෙට් ලොකුට අදාළ වෙන්නේ නැහැ. ඔගොල්ලෝ හීල් වෙනකොට පුළුවන් තරම් බ්ලූ සෝන් එක ළඟම ඉඳගෙන හීල් වෙන්න සෝන් එකත් එක්ක යන්න. සෝන් එක ඇතුළට එකපාරටම යන්න ඕනේ නැහැ. පුළුවන් තරම් සෝන් එකත් එක්ක යන්න, සෝන් එකේ එජස් එක්ක යන්න. ඉතින් ඒක තමයි ඕගොල්ලන්ට අර ටොප් 10 යන්න තියෙන හොඳම ක්‍රමේ, ටොප් 5 යන්න තියෙන හොඳම ක්‍රමේ. ඉතින් ඒක තමයි. මොකද එකපාරක් මැද්දර ගියොත් ඉතින් ඕගොල්ලන්ට එනිමිස් එන හතර වටේම බලන්න වෙනවා. මොකද සෝන් එකේ මැද්ද ඉන්නවා කියන්නේ ඕගොල්ලන්ට හතර පැත්තක් කවර් කරන්න වෙනවා. ඉතින් ඒක නිසා පොඩ්ඩක් අමාරුයි ඒ විදිහට ගහලා මේ ටොප් 10 යන්න. ඉතින් ටොප් 10, ටොප් 3 යනවා නම් හොඳම දේ. මේ හැමතිස්සෙම පොයින්ට්ස් ඕගොල්ලන්ට වැඩි වුණා අනිවාර්යෙන් ටොප් 10 ටාගට් කරන්න. ඕගොල්ලෝ ක්‍රවුන් වල වගේ ඉන්නවා නම් ටොප් 5 ට ටාගට් කරන්න. දැන් ඕගලන්ට පේනවා ඇති තව මේ මැච් එකේ ඉතුරුලා ඉන්නේ 17යි. ඒ කියන්නේ මම ඇරුණට පස්සේ තව 16යි මේක ඉන්නේ. ඒ කියන්නේ අනිවාර්යෙන් මම දැන් ටොප් 10 වගේ ඇවිල්ලා තියෙනවා. දැන් පුළුවන් තරම් මම ට්‍රයි කරන්න කොහොමද ටොප් 5, ටොප් 3 වලට වගේ පුළුවන් තරම් උඩරිම ගේම් එකේ සර්වයිවින් ටයිම් ප්‍රමාණයක් ගන්න. ඉතින් ඒක තමයි ඊළඟට වැදගත් වෙන දේ. මොකද මම දැන් කිල් එකකුත් දාලා තියෙනවා. මට එතකොට මෙතනින් මයිනස් පොයින්ට් ගන්න පුළුවන්. එතකොට යම් තැන මම ඩැමේජ් උත් කරලා තියෙනවා. මම සපෝට් කියන එක යටතේ මට කාවත් රිවයිව් කරන්න බැරි වුණාට, ඒ කියන්නේ කාවත් වාහනයක දාගෙන සෝන් එක ඇතුළට එක්ක යන්න බැරි වුණාට මම අර සප්ලයිස් දාපු මම ඒකත් කම්ප්ලීට් කරලා තිනවා. ඒ නිසා මම දැන් කරන්න ඕනේ
අනිවාරෙන් මේ වගේ වෙලාවට පුළුවන්තර සවයිවෙන ඔයාලත් අනිවාරෙන් කිල් එකක් දෙකක් දාගත්තුත් මුලෙදී ඊට පස්සේ කිල් ගැන වැඩි හිතන්න යන්න නැතුව පුළුවන්තර අනිවාරෙන් සවයි වෙන්න බලන්න. මොකද ඒස් වලට යනගම් සවයි කියන දේ තමයි ඔයගලන්ට අනිවාරෙන් වැදගත් වෙන්නේ. ඒස් රෑන්කට යනවා නම් පොයින්ට්ස් වැඩිපුර ගන්නවා නම් සවයි කියන දේ තමයි අනිවාරෙන් වැදගත් වෙන්නේ. මොකද සමහර කට්ටිය ඔයගලන්ට ඉතින් අත්දැකීමුත් ඇති, සාමාන්‍ය මුලදී කිල් 6ක් 7ක් දාලා විනාඩි 5ක් වගේ ඇතුළත ඔයගොල්ලෝ ගේම් එකේදී මැරුණොත් අනිවාරෙන් ඕගලන්ට අර හම් වෙන පොයින්ට්ස් ගන්න සෑහෙන අඩු. සමහර කට්ටිය බලනවා කිවිස් 10ක් දාලා මට ආව එක පොයින්ට් එකයි, මට කිවිස් 3ක් දාලා මට මයිනස් ආවා. ඉතින් ඒකට හේතුව තමයි සර්වයිවින් ටයිම් නැති එක. ඉතින් සර්වයිව් ටයිම් නැත්තම් ඒ ගන්න කිවිස් වලින් ඕගොල්ලන්ට ප්ලස් පොයින්ට්ස් ගන්න බෑ. ඉතින් එතකොට එහෙම වුණොත් මයිනස් තමයි වෙන්නේ. එහෙම වුණාම තමයි අර රෑන්ක් ගහද්දි ගොඩක් කට්ටිය දෙපාරක් රෑන්ක් ගන්න එක කම්මැලි වෙන්නේ. ගොඩක් කට්ටිය කියන්නේ අපිට රෑන්ක් ගන්න කම්මැලි, රෑන්ක් ගන්න එක කිසිම ජොලියක් නැහැ. ඉතින් ඒ නිසා තමයි මේ රෑන්ක් ගන්න එක කම්මැලි වෙන්නේ. නැත්තම් මයිනස් පොයින්ට්ස් හැමදෙසෙම වෙන්නේ නැතුව ප්ලස් පොයින්ට්ස් එනවා නම් කාටවත් මම හිතන්නේ නැහැ මේ රෑන්ක් ගන්න එක කම්මැලි වෙයි කියලා. පුළුවන් තරම් දැන් සෝන් දැන් ගොඩක් එළි ඉඳලා හීල් වෙන්න යන්න එපා. දැන් පුළුවන් තරම් සෝන් එක ඇතුළට ගිහිල්ලා මේ ලූට් කරන්න, මේ කෑම් කරන්න ට්‍රයි කරන්න පුළුවන් තරම් හැමිට සෝන් එකේ එජ් එකම ඇතුළට යන්න ට්‍රයි කරන්න. ස්ල මේක ඉන්නේ 10යි. ඉතින් 10 කියන්නේ ඉතින් ගොඩක් වෙලාවට අනිවාර්යයෙන් මම හිතනවා විදියට top 5 වගේ මම දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා පුළුවන් තරම් මම දැන් ට්‍රයි කරන්නේ පුළුවන් තරම් සර්වයිව් ටයිම් වැඩි කරගන්න. ඉතින් සර්වයිව් ටයිම් මම හිතන්නේ දැන් මම විනාඩි 20ක් විතර මම ප්ලේ කරලා ඉතින් විනාඩි 20කට වඩා අනිවාර්යෙන් ප්ලේ කරලා තියෙනවා. ඉතින් බලමු පුළුවන් තරම් උපරිම වෙලාවක් ඉඳගෙන කොහොම හරි මේ ගේම් එක ඉස්සරහට යන්න. චිකන් ඩිනර් එකක් ගන්න, ඔගොල්ලෝ චිකන් ඩිනර් එකක් ගන්න බැරි වුණා කියලා අවුරුදු මේ චිකන් ඩිනර් එකක් මේ ගන්න අමාරුයි. මොකද මම දැන් මේ ඒස් රෑන්කින් වලින් නේද සෑහෙන අමාරුයි චිකන් ඩිනර් එකට යන්න. ඉතින් මම මේක චිකන් ඩිනර් එකට යන ට්‍රයි කරන්න නෑ. මම බලන්න කොහොම හරි කරලා පුළුවන් තරම් සර්වයිවින් ටයිම් වැඩි කරගන්න. ඉතින් ඕගලන්ට බලාගන්න පුළුවන් වෙයි මට මෙතන මම අන්තිම 6 දෙනා වෙනකන් ඇවිල්ලා තියෙනවා. ඉතින් 6 දෙනා වෙනකන් ඇවිල්ලා මම චිකන් ඩිනර් එකක් ගන්න බැරි වුණා. චිකන් ඩිනර් එකක් ගන්න බැරි වුණාත් ටෝටල් රේටින් මට 12ක් ඇවිල්ලා තියෙනවා. සර්වයිවර් වලට මට 13ක් කියලා. ඉතින් ටෝටල් රේටින් 12ක් කියලා කියන්නේ ඒස් වල සෑහෙන ලොකු ගාණක්. ඉතින් ඕගොල්ලෝ ඒස් කලින් ගහලා තියෙනවා නම් දන්නවා ඇති. මට මෙතන ඒස් වල පොයින්ට් 12ක් ගත්තා කියන්නේ එක කිල් එකක් විතරක් දාලා මට කිල් රේටින් වලට මයිනස් ගිහිල්ලත් නැහැ. ඕගොල්ලන්ට පේනවා ඇති. ඉතින් මෙතන මම පොයින්ට් 12ක් ගත්තා කියන්නේ ඕගොල්ලෝ ඉන්නේ ඩයමන්ඩ් වල නම් අනිවාර්යෙන් පොයින්ට් 19ක් 20ක් අනිවාර්යෙන් එනවා. ඉතින් මේ මැච් එක ඩයමන්ඩ් වල මම ප්ලේ කරා නම් ඉතින් ඕගොල්ලන්ට මෙතන පේනවා ඇති මුළු පොයින්ට්ස් හැදෙන විදිහ. ඉතින් ඕගොල්ලන්ට හොඳටම පේනවා ඇති මම අර කියන හැම එකකින්ම පොඩි 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 පැති හරි කවර් කරලා දෙනවා. මොකද සපෝට් කියන එකට 83යි, සප්ලයි සපෝට් කියන එකට අනිවාර්යෙන් මම අර කිව්වා වගේ සප්ලයිස් දානකොට අනිවාර්යෙන් පොයින්ට්ස් හම්බ වෙනවා. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති 83.8ක් ඇවිල්ලා තිනවා සපෝට් කියන එකට. ඉතින් ඩැමේජ් ඇවිල්ලා තිනවා, සර්වයිවර් ඇවිල්ලා තිනවා. ඉතින් කිල් එකක් විතරයි මම දාලා තිනේ. කිල් එකක් දාලා ඉතින් මට දැන් 33ක් ඇවිල්ලා තිනවා. මේ ඔක්කොම කවර් වෙලා තමයි පුමුළු පොයින්ට්ස් හැදෙන්නේ. අර මම කියපු වැදගත්ම කාරණාව මට අර මෙතන එක කිල් එක වෙලා මට පොයින්ට් 12ක් එන්න හේතුව තමයි මෙතන හේත් 3 ස්ටෝ කියන එක අනිවාර්යෙන් වැදගත් වෙනවා. සර්වයිව් ටයිම් අනිවාර්යෙන් නඩු විතර 24ක් තියෙනවා. ඒ කියන්නේ නඩු 20 කට වඩා මම ප්ලේ කරලා තිනවා. පුළුවන් තරම් සර්වයිව් ටයිම් එතකොට හෙල්ත් රීස්ටෝ සපෝට් කියන එක වැඩි කරගෙන ගියොත් අනිවාර්යෙන් ඕගොල්ලන්ට ඒස් ඉක්මනට යන්න පුළුවන්. ඔයා දැන් ඉන්නේ ඩයමන්ඩ් වල නම් ඔයාලට මම රෙකමන්ඩ් කරනවා දවස් 5ක් ඇතුළත ඔයාලට අනිවාර්යෙන් ඒස් යන්න පුළුවන්.
ඒ වගේම තමයි ඔයා දැන් ක්‍රවුන් වලනම් ඔයාට දවස් 3-4ක් වගේ යනකොට අනිවාර්යෙන් ඒස් වෙන්න පුළුවන්. මොකද එක මැච් එකකට පොයින්ට් 12ක් කියලා කියන්නේ මැච් 10ක් ගිහුවොත් පොයින්ට් 120ක්. ඉතින් එතනම සෑහෙන ලොකු පොයින්ට්ස් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මයිනස් කරගන්න තු දිගටම මේ විදිහට ගියොත් ඉක්මනටම ඔයාටත් රෑන්ක් අප් කරගෙන ඒස් යන එක මහ ලොකු දෙයක් නෙවෙයි. ඉතින් මේ වගේ වීඩියෝස් ඉතින් මම දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා. මම මේ සීසන් ඉවරනකම්ම වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝ සීරීස් එක මම දිගටම කරන්න බලාපොරොත්තු ඉතින් අඩුපාඩු ගොඩක් ඇති මොකද මේ මගේ පළවෙනි වීඩියෝ එක. ඉතින් ඒක නිසා අඩුපාඩු අපි ඉස්සරහට කතා කරමු. ඕගොල්ලෝ දන්න දේවලුත් කතා කරමු. මතක් කරලා subscribe කරන්න අපේ channel එක, comment කරන්න බලහැන්. එහෙනම් ඉස්සරහට මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.